අලුත්ම ගැටුමේදී මම පාර කැමර ලක්ුණා ඉතාමත් අසද්ද තත්වයෙන් නාගර රෝහලේ ප්‍රතිකාර ලැබුව දින 6ක් ඊට පස්සේ මාස දෙකක් එකතැන් වෙලා හිටියා අදටත් මට බෙල්ල ආරවන්න බෑ බෑ 24 පුරාම ඉසේ කැක්කුම දිනවා අද වැඩ කරන්න කැමරාවක් නැහැ ලිවුමක් ලිව්වා අධිකරු ජනාධිපතිතුමාට මට ඒකට උත්තර ඇවිල්ලා තිබුණා ජනමාධ්‍ය ලේකම් වරයට යොමු කරා කියලා ජනමාධ්‍ය ලේකම් වරයා මට එවලා තියෙනවා ලිපියක් ඔබ සේවය කරන මාධ්‍ය ආයතනයේ ලබා ගන්න එන මැනවි මේකයි අද තත්වය අපිට අද වැඩ කරන්න විදියක් නැහැ කැමරා දෙකම පොලේ ගාලා මගේ කවුද පොලේ කවුද පොලේ දැන ගන්නක විරෝධයක අතම බහලා අද පාරට අතම ගහලා අද පාරට එන්න එන්න අද මේ විරෝධය දක්වන්නේ පසුගිය පළාත් සභා මැතිවරණයේදී හාලියල පහර දීමට ලක්ුණු මාධ්‍යවේදියාට පහර දීමට විරුද්ධව මේ විශේෂයෙන්ම අපි කියන්න ඕනේ පසුගිය කාල සීමාව තුළ මෙවැනි ආකාරයට මාධ්‍ය මර්ධනය කරන්න මාධ්‍යවේදීන්ට පහර දීම විතරක් නෙවෙයි මාධ්‍ය ආයතනයට ගිනි තබල විනාශ කිරීම තර්ජනය කිරීම පැහැරගෙන යාම විශාල වශයෙන් ආණ්ඩුව කළා මේක කරන්න වෙන දෙයක් නිසා නෙවෙයි ආණ්ඩුවේ වංචාවයි දූෂණයයි හොරකමයි අපරාධයි රටේ මහජනතාවට දැනගන්න වාර්තා කිරීම වළක්වන්න තමයි ආණ්ඩුව මේ විදිහට මාධ්‍යවේදීන්ට පහර දීලා මේ තොරතුරු දැනගන්න තියෙන අයිතිය යටපත් කරන්න හදන්නේ. ඒ වගේම අපි කියනවා මේ සෙල්ලම ආණ්ඩුව දිගින් දිගට කරන්න එපා කියලා. මොකද ආණ්ඩුවට කිසිම අයිතියක් නැහැ ජනතාවට තොරතුරු දැනගැනීමට තියෙන අයිතිය උදුර ගන්නවත් නවත්තන්නවත් පහර දීමත්. ඒ නිසා අපි මේ සිද්ධිය සම්බන්ධයෙන් තාමත් පිළිකුලෙන් යුතුව හෙලා දක්වන විතරක් නෙවෙයි මේ සිද්ධියට සම්බන්ධ පුජ්‍යලයන්ට එරෙහිව ගන්න නීතිමය පියවර ප්‍රමාද වීම පිළිබඳව අත්හැරීම පිළිබඳව නොසලකා හරීම පිළිබඳවත් අපේ බරපතල කනගාටුවයි ඒ වගේම විරෝධතාවයයි මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කැමතියි. රටපුරා ඉන්න දැන් ඉන්න හෝ ඉදිරියට එන ඕනම ඔය මරවරෝ බිහි කරන දේශපාලක එද්ද අපි කියන්නේ තමුන්නාන්සලට පිට්ටනිය හැදුවේ අපි මේ රටවට ඉන්න පත්තරකරුවෝ තමයි පිට්ටනිය හැදුවේ කරුණාකර අත තියන්න එපා මේකට අත තියන්න එපා අද පටන් ගත්ත කොළඹින් මේ ගමන අපි දිගටම යනවා රටවටේම ඉන්න අපේ මිත්‍රෙන්ට අපි කියලා අපිත් එක්ක එකතු වෙන්න අපි සූදානම් රටවටේ අපි ඕනම කෙනෙකුට අත තිබ්බොත් අපි බහිනවා මෙන්න මේ විදිහට පාරට අපිටත් තියෙන හයියක් කියලා අපි රටවටේට කියනවා ඒකින් තමයි අපි අද කොළඹ කුටුවට ආවේ වර්තමාන ආණ්ඩුවේ මර්ධනකාරී ක්‍රියාකාරීත්වය දිහා බැලුවම මර්ධනය එල්ල වෙච්ච එක එක බලවේග මොනවද කියලා සලකලා බැලුවම මේ ආණ්ඩුව යටතේ දවැන්තම මර්ධනයකට ලක්කරේ බලයට ආපු දවස ඉඳන්ම මේ රටේ ජනමාධ්‍යවේදීන් අද මේ ආණ්ඩුව අනිත් පැත්තට ගමන ආරම්භ කරලා තියෙන්නේ මේ ආරම්භ කරපු වෙලාවේ ඇත්ත ජනමතයේ රටට යන එක වළක්වන්න ආණ්ඩුවට ඕන වෙලා තිබෙනවා ඒ නිසා තමයි මාධ්‍යවේදීන්ට පහර දෙන්න වෙන මොකක්වත් දෙන්න නැමේ ඒ නිසා මේ මාධ්‍යවේදියාට පහර දීම සම්බන්ධයෙන් මුළුමනින්ම අපි වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදියටත් වැඩ කරන පන්තිය විදියටත් ජනතා විමුක්ති පෙරමුණ විදියටත් හෙලා දක්වන ඒ වගේම අපි ආණ්ඩුවට බල කරනවා මේ සම්බන්ධයෙන් රටේ සාධාරණ යුක්තිය ක්‍රියාත්මක කරපල්ලා නීති අකුරට ක්‍රියාත්මක කරපල්ලා ඒ වගේම මාධ්‍යවේදීන්ට අත දෙවීම වහම නවත්තපල්ලා මාධ්‍යවේදීන් අයිතිව ලබා දෙයල්ලයි කියලා අපි මේ ආණ්ඩුවට බල කරලා කියනවා Fifty years of strength, trust, and stability, offering high security and the best return for your investments. Licensed by the Monetary Board of Sri Lanka and serving you with 5 decades of trusted excellence. Mercantile Investments and Finance PLC, service that extends beyond. Call 0112-348-348.